රෝහණ විජේවීර උපතිස්ස ගමනායක වෙණියයි මිය ගියේ කෙසේදයි එජාපෙන් පරීක්ෂණ නොවිලු ජවිපේ චැනල් 4 මගින් විකාශය වූ ව්‍යාජ යුද අපරාධ ගැන පරීක්ෂණ ඉල්ලීම විහිළුවක් නියෝ ජමාත නිර්මල කොතලාවල කියයි පැහැදිලිව දන්නවා මීරට යුද අපරාධ සිදුුනේ නැහැ මේ අද දේශපාලන බලය නැති වෙච්ච අය මේ රටේ යුද අපරාධ සිදුුණයි කියලා වක්‍රව කියලා පරීක්ෂණ ඉල්ලන්නේ මේ ගෙනියන ජාතික අවශ්‍යතාවය සහ ජාතික බලවේගයේ පාවල දෙන වැඩපිළිවෙළට නායකත්වෙදී ඒ ජනතා යුක්ති පෙරුණේ නායකයෝ කවදාවත් කියනවද රෝහණ විජේවීර මියගියේ කොහමද උපතිස්ස ගමනායක මියගියේ කොහමද සුමිත් අතුගෝරල මියගියේ කොහමද කියලා කවදාවත් පරීක්ෂණයක් කරන්නයි කියලා ඉල්ලන්නේ නමුත් චැනල් 4 විකාශනය යටතේ ගිය මේ රටේ යුද අපරාධ සිදුනයි කියලා පරීක්ෂණයක් කරන්නයි කියලා ඉල්ලනවා ඒ වගේ දේශපාලන අඳබාලය තමයි අද ජනතා යුක්ති පෙරමුණට නායකත්වය දෙන්නේ කියන එකත් අපි සඳහන් කරන්න ඕනා. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ සාර්ථක කරලා ඒ ජාතික බලවේග රැක ගැනීම ඒ කටයුත්තට නායකත්වය දීම තමයි අපේ මේ ගම්වල තියෙන අවශ්‍යතාවය සහ වුමනා. කොත්මලා ඔයහරහා ඉදිකෙරෙන පාලමකට මුල්කල තැබීමේ උත්සවයකට එක්වමින් නියු ජමාතිපරයා මෙම අදහස් පළ කළේය. කොත්මලේ විජේබාහු කන්ද සහ මඩකුඹුර යන ගම්මාන යාකිරමින් මෙම පාලම ඉදිකෙරේ. රුපියල් ලක්ෂ 270ක වියදමින් ඉදිකෙරෙන පාලමේ දිග මීටර 77ක. ඉදිකිරීම මාස 9ක් ඇතුළත අවසන් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී පී රාධාකෘෂ්ණන් මහතා ඇතුළු ජනතා නියෝජිතයෝ කීප දෙනෙක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.